ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම මුල් වරට පහත හෙළුණු ලැබුවේ මූඩිස් ආයතනයයි. ඒ අනුව 2021 ඔක්තෝබර් මාස 27 වනදා එම ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CAA1 සිට CAA2 දක්වා දැඩි අවධානයක් දී යුතු කාණ්ඩයට පහත හෙළුණු ලැබුවා. ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාස 17 වනදා ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් ආයතනය CCC කාණ්ඩයේ සිට CC කාණ්ඩය දක්වා මෙරට ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුවා. ශ්‍රී ලංකාව ෆිච් රේටින්ග්ස් හි රැඳී සිටින්නේද ඉතා ඉහළ මට්ටමේ ණය අවදානම් තත්වයකයි. මේ තත්ත්වය තවදුරටත් තීව්‍ර කරමින් තවත් ප්‍රමුඛ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ඊයේ මෙරට ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළනු ලැබුවේ CCC+ සිට CCC මට්ටම දක්වායි. ඒ අනුව ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීමවලද දැඩි අවධානයෙන් සිටිය යුතු කාණ්ඩයක ශ්‍රී ලංකාව රැඳී සිටිනවා. S&P කියන ශ්‍රේණිගත කිරීමවලදී සඳහන් කරනවා මේ ස්වෛරී බැඳුම් කර සම්බන්ධයෙන් තියෙන ණය ගෙවීමේදී ශ්‍රී ලංකාව CCC+ කියන තැන සිට CCC කියන තත්වයට පහළ බැස තිබෙනවායි කිය. ඒ පහළ බැසීම අපි හිතන්නේ ඉතාමත්ම අසාධාරණයි කියලා. පසුගිය කාලයේදී ලොකු කතිකාවක් ගියා. ජනවාරි මාසේ 18 වෙනිදා ගෙවන්න තිබෙන ස්වෛරී බැඳුම් කරය ඇමරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම් කරය ගෙවා ගන්න බැහැයි කියලා. පසුගිය දවස් 10කට විතර පෙර අපි නිවේදනයක් නිකුත් කරුවා. අපි මේ සඳහා අවශ්‍ය මුදල් ටික වෙන් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැයි කියලා. දැන් එහෙම කිව්වම මේ ඉන්ටර්නැෂනල් බොන්ඩ් සල්ල ඉන්න අය, තියෙන අය, මේ බැඳුම් කරේ තියෙන ගානටම මේ ගනුදෙනු කරන්න පටන් ගත්තා. අපි නිකුත් කරපු මුදලට වඩා වෙනසක් තිබුණේ නැහැ. ආයෝජකයනුත් හිතාගෙන හිටියේ කිසිම ගැටලුවක් නැහැයි කියලා. එහෙම තියෙන වෙලාවක රේටින් ඒජන්සි එකක් ඇවිල්ලා මේ S&P රේටින් ඒජන්සි එක ඇවිල්ලා කියනවා නෑ මෙතන අපිට ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් ඒක සාධාරණද? ඉතින් ඔබතුමා කියන්නේ මේ රේටින් ඒජන්සිස් වලට සංගවණු න්‍යාය පත්‍ර තියෙනවා කියලාද? තියෙන්න බැරි නැහැ. අපි ඒ වුණාට ගෙවීම කරනවා. මේගොල්ලෝගේ ස්ටේට්මන්ට් එක 18 වෙනිදා අනිවාර්යයෙන් පුස්සක් වෙනවා. දැන් මොකද්ද ණය ගෙවුවේ නැත්නම් ලැබෙන විපාක? LC එකක්වත් ඕපන් කරගන්න බෑ. ඒක දැනුත් LC ඕපන් කරගන්න අමාරු නේද? නෑ, LC ඕපන් කරලා තියෙන බව අපිට පේනවා. ගිය මාසෙදී අපේ රටට ආයනයනය කරලා තිනවා ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක බඩු. ඉතින් LC ඕපන් කරලානේ. ඩොලර් හිඟයක් නිසා කිසිම භාණ්ඩයක් අද හිර වෙලා නැහැ. එතකොට වරාය කන්ටේනර් 1500ක් ඉර වෙලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා පළවෙන්නේ. ඒක වැරදි. මොකද මම කියන්නේ හැම දෑම කන්ටේනර් කීයක් වරායෙන් එළියට එනවද කියලා බලන්න. රුපියල් මිලියන කීයක් අච්චු ගැහුවද පසුගිය මාස 6ක් විතර කාලයක් ඇතුළත? රජයට ණය දීමෙන් භාණ්ඩාගාර බිල්පත් අරගෙන ප්‍රාථමික වෙළඳපළෙන් අපි මහ බැංකුව නිකුත් කරලා තියෙනවා මුදල් රුපියල් බිලියන 1400ක් විතර. ඒ කියන්නේ 1.4 ට්‍රිලියන් කියලා අපිට කියන්න පුළුවන්. කවරදාවත් මේ තරම් ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා නැද්ද? ඒ වගේ මුදලක් අච්චු ගහලා නැහැ. මේක කෙරුවේ නැත්තම් ඊට වඩා ලොකු පීඩනයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී යම්කිසි වැඩිපුර මුදලක් අපි නිකුත් කරලා තිබුණත්, ඒතට ඊළඟ මාස කීපය තුළදී ඒ අලුත් මුදල් රටට ගලා එන්න පටන් ගන්නකොට අපි ඒකට දැනටමත් රුපියල් බිලියන 500ක් ප්ලෑන් කරලා තිනවා. ඒක නැවත වරක් ඒක අඩු කර ගැනීමට. ඉතින් එහෙම කිරීමෙන් තමයි මේක පාලනය කරගන්නේ. මේ අතර පසුගිය සතියේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900ක විනිමය ආධාරයක් ලබා දුන් බව මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය අද අනාවරණ කළා. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් විනිමය හුමාරු පහසුකමක් ලෙසත් ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 500ය ආසියානු නිෂ්කාශන බේරුම් කරන රාමුව යටතේ මුදල් ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමටත් ලබා දී තිබෙනවා.